ඊළඟට මෙගාබ්ලාස් ප්‍රසංගයට පැමිණෙන්නේ මෙගාබ්ලාස් ප්‍රසංගයට පළවෙනි වතාවට ගීතවත් පන්නට සූදානම් වෙලා ඉන්න ගායන ශිල්පියෙක්. බලමු කවුද කියලා. වැඩි උස නැහැ හොඳ වෙලාවට. තීක්ෂණ අනුරාධ, තීක්ෂණ පළවෙනි මෙගාබ්ලාස් ප්‍රසංගය මොකද හිතෙන්නේ? ඇත්තම මං හිතන්නේ ලංකාවේ මෙතෙක් තියෙන ලොකුම ප්‍රසංගය තමයි හිරු මෙගා බ්ලාස්ට් එක. ඉතින් ඇත්තම ගොඩක් සතුටුයි. අනික මගේ ගොඩක් ෆෑන්ස්ලා ඉන්න ප්‍රදේශයක මට මුලින්ම මෙගා බ්ලාස්ට් එකට සහභාගී වීම ගැන ගොඩක් සතුටුයි. ඉතින් බලමු කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා. ඒත් එකම පොඩි රහසකුත් කියන්න තියෙනවා. විවාහ වෙලා පළවෙනි දුරගමන අද තමයි ඇවිල්ලා තියෙන්නේ බිරිඳත් එක්ක. මේක ට්‍රිප් එකක් කරගෙනනේ. ඔව්, ඇත්තම බණ්ඩාර වෙලාවක් නැහැනේ. බණ්ඩාර ආපු ඉඳලා ඊයේ අදයි දැන් ඊට නුවරඑළිය වටේම ඇවිදලා තමයි යන්නේ. හොඳයි, තීක්ෂණගේ අලුත් සින්දු ගණනාවක් ඔබ හිරු ටීවී හරහා දකිනවා, හිරු FM හරහා අහනවා. අද දවසේදී මෙගා බ්ලාස් ප්‍රසංගයේ මීළඟට සූදානම් තීක්ෂණ අනුරාධ. රැගෙන ආ මෙගා බ්ලාස් ප්‍රසංගයට අද දවසේදී අපට අනුග්‍රහක ශක්තිය දක්වන්නේ කවුද? අපි ඒකනත් දැනගත යුතුයි. මොක්ෂ මහා ප්‍රධානයෙන් අපට උරුම වූ ඇදුම් මැසීමේ කලාව නවම මාවතකට යොමු කරමින් ඌවහා සබරගමු පළාතේ ප්‍රමුඛතම යුරෝපීය ඇතුම් මැසීමේ ප්‍රවීණයන් හමු වී ඔබගේ මංගල ඇතුම නිර්මාණය කරගන්න උපුල්ස් ඉන්ටර්නැෂනල් ආයතනය බණ්ඩාරවෙල සහ රත්නපුර උපුල්ස් ඉන්ටර්නැෂනල් ආයතනයට අපගේ ස්තුතිය ප්‍රණාමය මෙගා බ්ලාස්ට් වෙනුවෙන් දක්වා වූ අනුග්‍රහශීලී ශක්තියට. හිරු ටීවී ටොප් 20 එවගේම හිරු FM ටොප් 40 ගීත දර්ශක හරහා මීළඟ ගායන ශිල්පියාගේ නවතම ගීත ගණනාවක්
පහුගිය කාලවකවානුව පුරාවට ඔබට අහන්නට දකින්නට ලැබුණා. ඒ ගීත සමගින් අද දවසේදී පළමු වතාවට මෙගා බ්ලාස් ප්‍රසංගයට මේ ගායන ශිල්පියා සහභාගී වෙන්නේ. ඔබ තරම් පෙම් කළ කිසිවෙක් නැතුව ඇති ඔහුට ඔබගේ මනාපය නිසාවෙන්මයි ඔහු මේ දැවන්ත ප්‍රාසංගික වේදිකාවේ ගයන්නේ. මෙන්න ඔබ ආදරණීය බලාපොරොත්තුව වායෝ සමගින් මෙගා බ්ලාස් ප්‍රසංගේ තීක්ෂණ අනුරාධ. මගේ පාලු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් සතරේ ගදන සඳ වැක් සිහිනයට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් thank you.
සිරි බව මෙතරම් වැටහුනේ ඔබගෙන් කොසනෙතු හැඬ බූතරම් ඔබ පෙන් කෙරූ තරම් අදහන් නැතිද කොහෙ තිබුණාලු මේ තරම් ආදරේ මේ තරම් ආදරේ මල්ලපුඩි සත්‍යය දෙන්න බලන්න. හරි ප්‍රශ්නයක් අහනවා. වෙන කෙකු හට හිත දුන්නොත් බණ්ඩාර වෙල කොල්ල ඔයම හැර යනවද? තව සත්‍යෙන්? ඔව්. හරි එන ඊළඟ ගීත ගානය කරමු. දහක සුසුමක් ඉතිරෙන්නේ සෙනෙහසින් පිදුහා මෙහි වෙති සංසාර ගමනේ දුර ඇති සුසුමක් ඉතිරෙන්නේ සෙනෙහසින් පිදුහා මෙහි වැති සංසාර ගමනේ දුර ඇති දහක සුසුමක් ඉතිරෙන්නේ සෙනෙහසින් පිදුවා මිහිරදී සංසාර ගමනේ දුර ඇති Thank you.
අනිවාර්යයෙන්ම හිරු මෙගා බ්ලාස්ට් කියවම මේ ජනකාය අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද අපි දන්නවා අපිට පවා ඇතුල්ට එන්න හරිම අමාරුවෙන් ඉන්නේ. ඉතින් විශ්වාසයක් තිබ්බා මොකද බණ්ඩාරවෙල කියන නගරේ මම පළවෙනි වතාවට පර්ෆෝම් කරන්නේ. ඒ වගේ මගේ තනේ අවුරුදු ගණනකින් ප්‍රසංගයක් පවතින්නේ. ඉතින් සෙනඟ දැක්කම ගොඩක් ආසයි තන මොකද මේගොල්ලෝ බණ්ඩාරවෙලත් අපිට දැක ගන්න ලැබිච්ච එක ගැන හිරු නිසා. නදිනිගේ පර්ෆෝමන්ස් බලන්න නදිනි සිංහ කරනට බලන්න. ඔහොමම ඉන්න මෙගා බ්ලාස්ට් වේදිකාවේ මීළඟ ආන ශිල්පිනිය නදිනි ප්‍රේමදාස්. ටීවී කලාවේ ප්‍රමුඛයා ප්‍රථමයා හිරු ටීවී හිරු FM ප්‍රසංග වේදිකාවේ දෙවන්තයා හිරු මෙගා බ්ලාස්ට් ප්‍රසංගය මෙගා බ්ලාස්ට් ප්‍රසංගයේ මීළඟ ගීතරුවට ඔබ ඇලුම් කරાવી ඔබ බොහෝ සින් ලෙන්ගතු වේවි. ආදරණීය මෙගා බ්ලාස්ට් ප්‍රසංග වේදිකාවේ ප්‍රියමංකාර හිතැත්ති ඇයි ලාංකීය සංගීත ලෝකේ සපු කුසුම ගීයට ලෙන්ගතු වූ ඇය මෙගා බ්ලාස්ට් වේදිකාවේ ගයන අපූර්ව බලන්නට දකින්නට ඔබ සූදානම් මෙගා බ්ලාස්ට් වේදිකාවේ. Thank you.
හෝ සද්ද මදි. මංගිතනේ බණ්ඩාර වෙලා ජනතාව දකින මම පළවෙනි වතාව සින්දු කියන මංගිතනේ අවුරුදු ගානකින් ෂෝ එකක් තියෙන්නේ. ඉතින් කාටද නටන්න ඕනේ? සද්ද මදි නටන්න ඕනේ කාටද? හරි, මේ මගේ අන්තිම සින්දු කිහිපය. මාත් එක්ක හොඳට එකතු වෙලා සින්දු කියන ගමන් නටමු. නලවන මවුන් කොලේ ඔනේ දරුවන්ගේ බොලේ සුරතල් සිංහ තිසිනා මැදන කලේ කිතිලේ ඕචිල් චිල්ල මලේ වල්ලේ හැල්ලි ගැනේ විදියා ගන්න පුතේ මගගේ දුරුල්ලේ නලවන මවුන් කොලේ ඔනේ දරුවන්ගේ බොලේ සුරතල් සිංහ තිසිනා මැදන කලේ කිතිලේ ඕචිල් චිල්ල මලේ වල්ලේ හැල්ලි ගැනේ විදියා ගන්න පුතේ මගගේ දුරුල්ලේ I'm not afraid of the dark.
මෙගාබ්ලාස් වේදිකාවට එන අප ආදරණීය ගායන ශිල්පී සූදානම් වෙලා ඉන්නවා. ගායන ශිල්පිනී ශිල්පී කිව්වට ඉතාමත්ම හොඳ නර්තන ශිල්පියෙක්, ඒ වගේම රාජ්‍ය නැටුම් කණ්ඩායමේ බොහෝ දේ කරපු, බොහෝ හපන්තම් කරපු පුද්ගලයෙක්. වර්තමානයේ මේ මෑතකදී ඇහිදාර ගීතය ඔබගේ කුසපභාවතී පින්මන්ද රංග භූමියේ ගීත වගේම ජනතාව බොහොම ආදරේ මැලඳගත්තා. මොකද ඒ ගැන හිතෙන්නේ? ඇත්තම හිරු ටීවී එක හිරු ගුවන්විදුලි තමයි හිතන්නේ මේගේ ඇහිදාර අරගෙන ගියේ. මේ හිරු පෑවෝ වගේ මම හිතන්නේ දිවා රාත්‍රී දෙකේ මේ ගීතය අහපු අය රසවින්ද. හිරු නාලිකාද ඒ වගේම තමයි. හිරු FM, හිරු ටීවී අද බණ්ඩාරවල පායලා අද රාත්‍රිය ආලෝකමත් වෙලා මම හිතන්නේ දිනෝදාහක් සෙනගිනවා. හිස් ගොඩයි හිස් නෑ, මේ ගීතම සාර්ථකයි, ඉතාම සුන්දරයි, මේ රාත්‍රිය හරි සුන්දරයි. මම හිතන්නේ හිරු නාලිකාවෙන් කාලකට පස්සේ බණ්ඩාරවල සෞරදෙන් රසවින්දන මොහොතක්. බණ්ඩාර විතරක් නේ ඔලු රටේ විතරක් නේ ඔලු ලෝකෙම ඉන්න අය හිරු නාලිකාව ඔස්සේ මේ සියල්ල නරඹනවා. මොඩු දැනි අපි එනවා. හොඳයි, එහෙමනම් මෙතුමන්ගේ අප ආදරය කරපු ඒ පරණ ගීත වගේම ඇහිදාර ගීතේ රස විඳින්න මොහොතක් රැඳෙන්න. ප්‍රාසංගික අත්දැකීම මෙලෙස අපි බණ්ඩාර වලට රැගෙන එන විට අපට අනුග්‍රහක ශක්තිය දක්වන අපේ අනුග්‍රහක බෞතුන්ට ස්තුතිය මුද කරන ගමන් පොඩි සද්දයක් දැම්මොත් හොඳයි වගේ මොක්ෂ මරත් එහෙම හිතනවා සීතල ගමල්ලේ. හොඳයි, අපි දෙපැත්තට බෙදিলা පුංචි තරගයක් කරමු. මේ පැත්ත මගේ, එහෙනම් මේ පැත්ත මගේ. හොඳයි, මඩු පැත්තේ හිතවතුන් ලෑස්තිද කොල්ලෝ? එහෙනම් 1 2 3 කිව්වහම සද්දෙට ඔබට ලෙන්ගතු ඔබ ආදරය කරන ඔබේ ආදරණීය නාලිකාව අකුරු 2 හිරු කියමු. එහෙනම් සද්දෙට 1 2 3 කොහොමද සද්දේ? අපි සැලෙන්නේ සුදේව, එහෙම නේද? ඔන්න බලන්න මගේ පැත්තේ සද්ද මල්ලි. 1 2 3 කිව්වහම කට ඇරලා අපි කියමු හිරු කියලා. මගේ වැත්තේ ඔක්කොම 1 2 3. හරි හරි, අපි ඉස්සෙල්ල පොඩි සාම්පල් එකක් දුන්නේ. ඔන්න ඔරිජිනල් එක දැන් එනවා. මල්ලියේ නංගියේ 1 2 3. කොහොමද වැඩි? මෙන්න එහෙනම් ඔරිජිනල් එකට රිටර්න් එක 1 2 3. මේ ඔක්කොම එකතු වුණා නම් කොහොම සද්දයක් තියෙයිද මුළු ක්‍රීඩාංගණයම? 1 2 3. නියමයි සුපිරි. ඉතින් මේ සුපිරි මෙගාබ්ලාස් ප්‍රසංගයට සුපිරිම සුපිරි තරුවක් තමයි දැන් අපි කැඳවන්නේ. ගෙන යාවි ඔබ සුවිශේෂී වූ තැනකට පින් මන්ද රංග භූමියේදී කුස ප්‍රභාවතී පෙම්පුවත ගැන කියූ ඔහු වර්තමානයේ එහි දාර ගැන ඔබට ගයාවි. ලැජ්ජිය ප්‍රසංග වේදිකාවේ පෙරලිකාරයා සේනානායක වේරලියත් වායවක මෙගාබ්ලාස් වේදිකාව. ගාට
රංග පුරුදු පෙන්ද සිංහ ජීවදී සමකින් නවසක මන මේ කුමරිට නැවතුනා පැතිරච්ච සමකින් නවසක මන මේ කුමරිට නැවතුනා මනම් කුමර මමයි නංගිදී තනුතර උනාට ඉහත සන්දියේ තනුතර උනාට ඉහත සන්දියේ Hey!